ලංකාදී පුවත්පත ආපහු පාර ප්‍රධාන සිරස්තලයත් එක්ක වාර්තා කරන සිරස්තලයත් එක්ක අපිට හිතෙනවා ආයි පාර 225 හොඳ වෙයින් අහගන්න තමයි යන්නේ කියලා. මොකද 225ම 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 තමයි මේක කරන්නේ. මේ අය තමයි මේ රටේ විනාශය කියලා කිව්වට එහෙම නැහැ. රාජ්‍ය නිලධාරී නියන්ත්‍රණේ මේගොල්ලෝ ඔක්කොම ඉන්නවා කියලා කිව්වා. හැබැයි ඒ වෙද්දි මෙහෙම සිරස්තලයක් දැක්කම නෑ, ඒගොල්ලොම තමයි කියලා කියන්න පුළුවන්. මොකද මැති ඇමතිරුන්ට නිකුත් කෙරුණු මේ තීරුව දුරහිත වාහන බලපත්‍රය දෙන්න ඉල්ලීමක් තමයි මේ. මන්ත්‍රීලා ඡන්දෙට කලින් වාහන ඉල්ලයි කියලා ලංකාදීපේ ප්‍රධාන සිරස්තලය වාර්තා කරන මේක ඔවුන්ට විශේෂයද මේ සිරස්තලය. ඒ අනුව ඔවුන් කියන්නේ මැති ඇමතිරුන්ට නිකුත් කරපු තීරු බදුරහිත වාහන බලපත්‍රය ලබා දෙන්න බැරි නම් ඊට වඩා අඩු වාහනයක් මිලදී ගන්න හරි වාහන බලපත්‍රයක් දෙන්න කියලා ජනාධිපතිවරණයට පෙර දෙන්න කියලා තමයි මේ අය ඉල්ලීමක් කරන්නේ. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කතානායකවරයාගෙන් සහ රජයේ ප්‍රධානීන්ගෙන් නැවත වරක් පහුගිය දවසක ඉල්ලීමක් කරලා තිබෙනවා කියලා ලංකාදීපේ කියනවා. මොකද මේ කාරණය පාර්ලිමේන්තු ගෘහකාරක සභාවේදී තමයි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා කියලා කියන්නේ. ඉස්සරහටත් වාහනයක් නොමැති වීම ලොකු ගැටලුවක් ඉදිරි මැතිවරණ දේශපාලන කටයුතු කරගෙන යන්න. පාර්ලිමේන්තුවේ එකම වාහනයක් හෝ නැති නවක මන්ත්‍රීවරු කිහිප දෙනෙක් සිටිනවා කියලායි මන්ත්‍රීවරු කියන්නේ. හැම මන්ත්‍රීවරයෙකුටම රුපියල් කෝටි 2කට ආසන්න වටිනා වාහනය මිලදී ගැනීමට හැකි තීරුබදු රහිත වාහන බලපත්‍රයක් කාලයක් තිස්සේ හිමි වුණා. ඒත් රටේ පවතින ආර්ථික තත්ත්වයත් එක්ක මේ වාහන බලපත්‍රය නිකුත් කිරීම මීට වසර 9කට පෙර නතර කෙරුණා. අවසන් වතාවට මේ බලපත්‍රය 2015 තමයි ලබා දීලා තියෙන්නේ. එතකොට මන්ත්‍රීවරු තීරුබදු රහිත වාහන බලපත්‍රය දෙන්න කියලා පහුගිය කාලේ පුරාම වරින් වර ඉල්ලීම් කරන්නේ මේ ඇතිවන ප්‍රශ්න සහ සියලු දේවල් එක්ක කතා බහ කරලා. ඉතින් මේකත් එක්ක ඔබ දන්නවා විවිධ ආර්ථික ගැටලු මැතිවන් වලදී තරඟ වැඩිවීමට නියමිතද නැද්ද මේ වගේ ප්‍රශ්න තියෙන. ඉතින් ඡන්දෙට කලින් වාහන බලපත්‍රය ලැබුණ නැත්නම් මැතිවරණ වලට තමන් ඉදිරිපත් වන්නේ නැහැ කියලා මන්ත්‍රීවරු කීප දෙනෙක් දැන්ටමත් කියලා. ඒකම රටේ ආර්ථික තත්ත්වයේ හේතුවෙන් මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍රය ලබා දෙන්න මුදල් වෙන් කිරීම මුදල් අමාත්‍යාංශය తాවකාලිකව අත්හිටවලා තියෙනවා. ඉතින් මේකත් එක තමයි මේ ප්‍රශ්නත් එක තමයි මේ සම්බන්ධයෙන් ගැටලුවක් මතුවලා තිබෙනවා කියලා සඳහන් කරලා තිබෙනවා අද ලංකාදීප පුවත්පතේ සිරස්තලයේ. ඒතකොට මන්ත්‍රීලාගේ පැත්තෙන් බලනකොට 2015න් පස්සේ මේක නැහැ. ඒතකොට ඡන්දේ තිබ්බ විශ්‍රාම වැටුප අවුරුදු 5 බෑ දැන් 10ක් වෙනවා. එතකොට එකපාරක් තීරීපත් වෙච්ච මන්ත්‍රීවරු ඡන්දේ ඉල්ලුව අපරාධේ වැඩක් නැහැ දැන් කරන්නත් නැහැ ගෙවල් ගින් තියාගත්තා කියලා කොටසක් කියනවා. තව කොටසක් කියනවා හිටියට වැඩක් නැහැ අපිට ඔක හිමි වෙන්නෙත් නැහැ කියලා. සමහර අය මේක දන්න හින්දා වේලාසනම ඉල්ලාසනෝ කියලා තමයි කියන්නේ. අනිත් අය කියනවා මේ ඡන්දේ විතරයි එන්නේ ඊළඟ පාරන ඡන්දි ඉල්ලන්නේ වැඩක් නැහැ. පටේ මින්නා සතුරු කරන්නයි മന്ത്രി මලගේවලල යන්නයි ඒගොල්ලන්ට උදව් කරන්නයි ගමේ වැඩවලට ගියාම වෙන වැඩක් කරන්න වෙන්නෙත් නැහැ කියලා. හැබැයි ඒ අතරේ කොටසක් ඉන්නවා මේක ටිකක් තමත් ගෞරවනීය වෘත්තියක් විදිහට තමන්ගේ ආර්ථික මේ කටයුතු වෙන පැත්තකින් වෙනකොට ව්‍යාපාරයක් වෙනකොට තමන්ට එක බලය තබා ගැනීම සඳහා කරන ව්‍යාපාරයක් විදිහට. මේ ඔක්කොම එක තමයි අද දවසේ පුවත්පත්වල වාර්තා කරලා තියෙන්නේ සිරස්තලේ. මන්ත්‍රීලා ඉල්ලනවා බලාපොරොත්තුවක් තියෙනවා මේ වාහන බලපත්‍රය දෙන්න කියලා. දැන් ඉතින් මේ වාහන බලපත්‍රය ඒගොල්ලන්ට දුන්නොත් පටන් ගන්න. ළඟට වෛද්‍යරු ටික පස්සෙන් එනවා. අපිටත් දෙන්න ඕන කියලා කියනවා. ඊට පස්සේ රාජ්‍යංශ නිසා මෙහෙම ඔක්කොම ගත්තයින් පස්සේ ඔක්කොම ටික පෙළ ගැහිලා ඉන්න තමයි හදන්නේ. ඉතින් ආවෙන් පස්සේ වෙන්නේ මොකද්ද? ඉතින් අර සාමාන්‍ය පුරවැසියා මේ රටේ තාමත් දුක් විඳින්න ඉන්නවා. අවුරුදු සැමරුව අය කැත්තයි. හැබැයි හැම පවුලක්ම අවුරුදු සැමරුවද? හැම පවුලකටම අවුරුදු සැමරන පුළුවන් වාතාවරණයක් තිබ්බද? එතකොට ඉහළම ඉන්න කට්ටියට අවුරුදු සැමරුව තමයි. හෝටල් පිරී ඉතිරී ගියා තමයි. නිවාඩුවට සතියන්ත කොහෙ හරි ගියා තමයි. හැබැයි ඒ උනායි කියලා රටේ හැමෝටම එහෙම තියෙනවද? ඉතින් මේකත් එක තමයි අපව පාරක් හිතන්න වෙන්නේ මේ ආර්ථික තත්ත්වේ. මේක ඊට වඩා බරපතල තැනකට යන්න පුළුවන්. දැන් රට හැමෝම හිතට රට සෙටල්. හරි. තත්ත්වේ හරි. නායකතුමායලා ගොඩ දාලා තින්නේ. ජනාධිපති ගොඩ දාලා තින්නේ. ජනාධිපතිනි මේ සක්කරයාවත් ගොඩ දාන්න වෙන්නේ මේ ක්‍රමයේ ඔස්සේ ගියොත් විතරයි. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.